आईबॉल अदा इकोन फो ओल यूट्यूब चैनल टे पीसे नवाला सील देना आदरिम पीड़िगा उसस पे ला आर्थिक विद्याव देवन प्रश्न पत्रे इन वियोगत प्रश्न राठा मेरे दी अपनी नामे हाँ कुड़ा वीडियो मगिन वाले दिरिपत कल दिए अदम हम वाला हम ये तबान सूदनमान ने वियोगत प्रश्न राठा दहाय दहावीनी प्रश्न राठा अभी उते मैं प्रश्न राठा वधि हाथुरगा ने समहार प्रश्न पे गहन हुआ योग्य रूप स्थान भावता कर्मी विविध संकल्प पहेदरी कराने एवं पहेदरी कराने किया थे अभी अनिवार्य में पहेदरी की मत समग्र रूप स्थान तिब्बी युतु मन रूप स्थान नेतनम लखनु हिमुए ने रूप स्थान नेतु पहेदरी की मत रटवा लखनु ले बने ने ऐ हेतु प्रश्न तुले इसमें तो गलती है ना योग्य नेतल सुधु रूप स्थान भावता कर्मी पहेदरी कराने किया मम्मी प्रश्न उठा गाने හුඟදෙනෙකුට වැරදිච්ච ප්‍රශ්නයක් පිළිතුර වැරදි පිළිතුරු ලියලා තිබුණේ ඒනවල 2029 විෂය නිර්දේශයේ 5 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස හැටියට තෝරගන්න බලන්න පුතේ මේ ප්‍රශ්නේ තියෙනවා එකම දෙයක් කියලා අපි හිතන සංකල්පයක් රූපසකරණ ඇසුරින් පැහැදිලි කරන්න කියලා අපි බොහෝ විට මේ සංකල්ප දෙකම එකක් හැටියට තමයි බොහෝ විට විශ්වාස කරන්නේ. නමුත් මේ පස්සේ බලන්න යෝග්‍ය රූපසන් භාවිතා කරමින් සමහර වියදම් සිටය සහ සමහර ඉල්ලුම් වක්‍රය අතර වෙනස්කම් පැහැදිලි කරනවා. ගොඩාක් දුලපුතාලා හිතාගෙන ඉන්නේ සමහර වියදම් සිටය කියන්නේ සමහර ඉල්ලුම් වක්‍රය කියන්නේ එකම දේ කියලා. මොකද අපි දන්නවා සාර්වාර්ථික සමතුලිත පාඩමේදී සමහර වියදම කියලා කියන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් තුළ ආර්ථිකයක සාර්වාර්ථික කාරක විසින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට දරනු ලබන වියදමේ එකතුව තමයි අපි සමහර වියදම කියලා කියන්නේ. එතකොට සමහර ඉල්ලුම් වක්‍රය කියලා කියනකොට ගොඩාක් දෙනෙක් හිතනවා සමහර ඉල්ලුම් වක්‍රයට පදනම් වෙන්නේ ඒ වියදම තමයි. ඒ සමහර වියදම තමයි. නමුත් සමහර වියදම උනාට සමහර ඉල්ලුම් වක්‍රයට පදනම් වෙන්නේ වෙනස්දියා. අපි හඳුනා ගමු. මොකද පුතේ මේ ශ්‍රිතයක් කියලා කියන්නේ? ශ්‍රිතයක් කියලා කියන්නේ සායත්ත විචල්‍යයක් මත වෙනස් වන්නා වූ පරායත්ත විචල්‍යයක් සමග ඇති සම්බන්ධතාවය. දැන් පළවෙනි සංකල්ප තියෙනවා සමහර වියදම් සිටේ. සමහර වියදම් සිටේ කියලා කියන්නේ මූර්ත ආදායමට අනුව අවසාන භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා කුටුම්බ ව්‍යාපාර රජය හා විදේශ සංස්ථා කරුණු ලබන වියදම අතර සම්බන්ධතාවය දක්වන රේඛාව තමයි අපි කියන්නේ සමහර වියදම් සිටේ. සමහර වියදම් සිටේ. සමහර වියදම සිටයක් ආකාර දක්වනකොට සමහර වියදමට ස්වායත්තව ක්‍රියාත්මක වෙන්නේ ආදාය ආදායමට අනුව වියදමේ සම්බන්ධතාවය තමයි සමහර වියදම කියලා අපි කතා කරන්නේ. මේ බලන්න පිළිතුර මම එකපසකට දාලා තියෙනවා. සමහර වියදම් සිටය පෙන්වු කරන්නේ එක් එක් ආදාය මට්ටම් වලදී. අනුපතේ ආදාය මට්ටම් වලදී අවසාන නිෂ්පාදිතය මිලදී ගැනීමට නිෂ්පාදන ආයතන සහ කුටුම්බ විසින් වැය කරනු ලබන මුදල් ප්‍රමාණය. විසින් වැය කරනු ලබන මුදල් ප්‍රමාණය මුගද්ද මේ සමහර වියදම් සිටේ ස්වායත්ත විචල්‍ය වෙන්නේ ආදාය මට්ටම. පරායත්ත විචල්‍ය වෙන්නේ මොකද්ද? නිෂ්පාදන ආයතන හා කුටුම්බ විසින් වැය කරනු ලබන මුදල් ප්‍රමාණය. හැබැයි නිෂ්පාදන ආයතන හා කුටුම්බ කියලා විතරක් ගන්නෙ අංශ දෙකක් සයි සරල ආර්ථිකය. හැබැයි විවෘත ආර්ථිකයක් ගත්තොත් ව්‍යාපාර අංශය, කුටුම්බ අංශය, රාජ්‍ය අංශය හා විදේශ අංශය කියන අංශ හතරම එකතු වෙනවා. නමුත් මෙතන පිළිතුර ලියද්දී කුටුම්බ හා නිෂ්පාදන ආයතන තම ව්‍යාපාර අංශය කියන එක ප්‍රමාණවත් වෙනවා. එතකොට සරල ආර්ථිකයක සමහර වියදම් සිටය සමහර පරිභෝජන වියදම සහ ආයෝජන
සිතයන්ගේ එකතුවට සමානයි. අන්න පුතේ සමහර වියදම් සිතය ප්‍රස්ථාරගත කරනවා මේ පැත්තේ මූර්ත ආදායම රුපියල් බිලියන. ඒ මූර්ත ආදායමට අනුව අනුලෝම සම්බන්ධතාවයක් පෙන්වු කරන සමහර වියදම මෙන්න මෙයා කාට පෙන්වනවා aggregated expenditure C දන I. C කියන්නේ පරිභෝජනේ I කියන්නේ ආයෝජනේ. මේ පස්තාවකම තවත් අතුලත් කරලා තියෙනවා ආයෝජනේ වෙනම ඇඳලා තියෙනවා ස්වාධීනව පරිභෝජනය වෙනම ඇඳලා තියෙනවා. මේ දෙකේ එකතුව තමයි මේ AE aggregated expenditure සමහර වියදම් C දන I පරිභෝජනය හා ආයෝජනය. එහෙනම් හොඳට තේරුම් ගන්න පුතේ මේ රේඛා දෙක C සහ I රේඛා දෙක නැති වුණාට විභාගෙදි ලකුණු දුන්නා අක්ෂ හරියට නම් කරලා තියෙනවන මෙතන සම්බන්ධතාවය කියලා තියෙනවන AE කියන්නේ C දන I කියලා කියනවන ලකුණු තුනක් කිනුන මේ කොටස ලකුණු තුනක් ඉන්න. එතකොට සමහර වියදම තීරණය වන්නේ එක් එක් ආදාය මට්ටම්. ආදාය මට්ටමට පරායත්ත භාවයක් තමයි සමහර වියදම පෙන්නු කරන්නේ කුටුම්බ හා නිෂ්පාදන ආයතන සරල ආර්ථිකන බාණ්ඩ හා සේවා සඳහා දරු ලබන වියදම එකතුව පරායත්ත වෙන්නේ ආදාය මට්ටම. එමනම් සමහර වියදම් පිළිබඳව වළඳන අපි වළමු සමහර ඉල්ලුමක්. සමහර ඉල්ලුමක් කියලා කියන්නේ කිසියම් අවස්ථාවකදී ආර්ථිකයේ පවතින පොදු වෙන මට්ටම් යටතේ කුටුම්බ ව්‍යාපාර ආයතන නිස් කුටුම්බ ව්‍යාපාර ආයතන රජය හා විදේශ අංශය කියන සාර්වාර්ථික කාරක විසින් මිලදී ගන්න ලබන මිලදී ගන්න කැමති බාණ්ඩ හා සේවා ප්‍රමාණය තමයි මෙතන සමහර ඉල්ලුමක් වෙන්නේ. සමහර ඉල්ලුමක් ක්‍රෙඩිට් ස්වායත්ත වෙන්නේ පොදු මිල මට්ටම පරායත්ත වන්නේ කාරක විසින් මිලදී ගන්න බලාපොරොත්තු වන බාණ්ඩ හා සේවා ප්‍රමාණය. බලන්න සමහර ඉල්ලුමක් වෙන් වෙන්නු කරනුවේ එක් එක් මිල මට්ටම් වලදී එක් එක් මිල මට්ටම් වලදී දේශීය පාරිභෝගිකයින් කුටුම්බාංශය ව්‍යාපාරිකාංශය රජය හා විදේශීය ගනුකරුවන් සාමූහිකව මිලදී ගැනීමට කැමති සාමූහිකව මිලදී ගැනීමට කැමති බාණ්ඩ හා සේවා ප්‍රමාණය. එතින්දී ස්වායත්ත විචල්‍ය වෙන පොදු මිල මට්ටම සිරස් අක්ෂය වෙනවා තියෙනවා පරායත්ත විචල්‍ය වෙන මූර්ත නිෂ්පායිතය මිලදී ගන්න බලාපොරොත්තු වන නිෂ්පායිතය තිරස් අක්ෂ වෙනවා තියෙනවා. මේ බලන පුතේ ඒක වමේසේ දකුණට පහළට බැවුණ රේඛාවක් ඉල්ලුමක් වේ P2 පොදු මිල මට්ටමේදී Y1 ප්‍රමාණයක් මිලදී ගන්න සූදානම් වෙනවා P1 මිල මට්ටමේදී Y2 ප්‍රමාණයක් මිලදී ගන්න සූදානම් වෙනවා. එහෙනම් හොඳටම පියාගන්න මේක ගොඩාක් දරුවන්ට වැරදුණු සංකල්පයක්. සමහර වියදම් සිතේ කියලා කියන්නේ සාර්වාර්ථික කාරක අවසාන බාණ්ඩ හා සේවා මිලදී ගන්න දරුණු ලබන වියදමත් එක්ක එක් එක් ආදාය මට්ටම් තියෙන සම්බන්ධතාවය. ස්වායත්ත වෙන්නේ ආදාය මට්ටම පරායත්ත වෙන්නේ වියදම. එහෙමනම් ආදායම හා වියදම අතර තියෙන සම්බන්ධතාව තමයි සමහර වියදම් සිතින් පෙන්වන්නේ. හැබැයි සමහර ඉල්ලුමක් වෙයි කියලා කියන පුතේ සාර්වාර්ථික කාරක විසින් කිසියම් අවස්ථාවකදී අවසාන බාණ්ඩ හා සේවා ඉල්ලුම් කරන වූ ප්‍රමාණය පොදු මිල මට්ටම නැත්නම් විවිධ මිල මට්ටම් වලට පරායත්ත භාවය පෙන්වු කිරීම තමයි අපි කියන්නේ සමහර ඉල්ලුම් වක්‍රය කියන. මේ බලන්න සමහර ඉල්ලුම් වක්‍රයේ මිල මට්ටම මේ පැත්තේ පෙන්නනවා මිල මට්ටමට පරායත්ත වෙන මූර්ත නිෂ්පාදිත නැත්නම් ඉල්ලුම් ප්‍රමාණයන් සාර්වාර්ථිකාර්ග ඉල්ලුම් ප්‍රමාණයන් මේ පැත්තේ දැක්කේ. මේ වීඩියෝ නැවත නැවත බලලා සංකල්ප දෙක අතර පවතින වෙනස හඳුනා ගන්න මෙවැනි වීඩියෝ තව තවත් නරඹන්න ඔයාලා icon for all youtube channel subscribe කරන්න අයිබෝ.